ඔහුගේ නායකත්වයේ ඉන්ෆ්ලුවන්ස් එක අඩු වෙලා. කවුරුත් නෙවෙයි කියන්නේ දිව්‍යම හංසයේ දේවල් ඉවත් කරන්න ඔහුගේ. නිතරම යන හැමතැනම අන්ක්ලීන් මම අපවිත්‍රයි අපවිත්‍රයි කියලා කෑ ගහන්න ඕනේ. දැන් ඔහුගේ මුඛයේ වචන ඔක්කොම ඉස්සර මුඛයෙන් ප්‍රශංසාව දැන් විලාපයක් නැගෙනවා. ඉස්සර හැම වෙලෙම ගෞරවය දෙනවා අනිත් අයට. දැන් අගෞරවය ප්‍රකාශ කරනවා. ඔහුගේ මුඛයේම කියනවා මම අපවිත්‍රයි මම අපවිත්‍රයි මම අපවිත්‍රයි මම අපවිත්‍රයි. හුදකලාවේ ජීවත් වෙන ඉගෙන ගන්න වෙලා තියෙනවා. සමා වෙන්න දෙවි වචනේ පැහැදිලිව බැලුවොත් මෙවැනි පුද්ගලයන් සභාවෙන් එළියට දාන්න කියලා තියෙනවා. දෙවි වචන ඉතාම බලවත් ලෙස කියන මෙවැනි පුද්ගලයෝ සභාවෙන් ඉවත් කරන්න කියලා. ඔවුන් සමග ක්‍රියා කළ යුතු ආකාරය වැඩිහිටියන්ට විරුද්ධව කඩක් එනවනම් අහගෙන ඉන්න බාන්න. වැඩිහිටියන් කියන මම කියන සභාව ගෙදර පාසලේ මොළුකුට ආකාරය වැඩිහිටියන්ට විරුද්ධව ඕන් නිකන් යුරු යුරු ගානවා හැමලේ ප්‍රවේශම් වෙන්න. මේ පුද්ගලයාට මේ රෝගේ හැදීගෙන එනවා. හැදිලා තියෙනවා දැනටම. ඔහුගේ ප්‍රවේශම් වෙන්න ඕනේ. ඕන් අපවිත්‍රයි කියලා කෙලින්ම කියන්න. ප්‍රදෝහම් මට කතා කරන්න එපා. මම හිතන්නේ ඔයාගේ ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ හැම වෙලෙම තමන්ගේ ආධිපත්‍යය තමන්ගේ වැඩිහිටියන්ට විරුද්ධව තමන් මෙහෙම කතා කරන්නේ? ප්‍රශ්නයක් තියෙනවා. කිලුටුයි වචන අපවිත්‍රයි. හදාගන්න මේක. වාස්තිකින රජිනි දන්නවා එයාගේ තත්ත්වය තමයි එස්තර රජු ගත්තේ. වාස්තික තිබුණ ලොකුම ප්‍රශ්නය ඇවිල්ලා ඔවුන් කිව්වා වාස්ති ඉවත් කරන්න හේතුව ඈ අනිත් අයට ආදර්ශයක් වෙනවා කියලා. මේ රෝගේ පැතිරෙන්න ඉතින් වහාම නතර කරන්න ඕනේ. කරුණාකර රෝම 16:17 කියන බාන එම පුද්ගලයන් ඉවත් කළ යුතුමයි. නැත්තම් මේ රෝගය අනිත් අයට බාර කරනවා. සංගීත කණ්ඩායම කරුණාකරලා එන්න ඉදිරියට. මේ රෝගය අනිත් අයට පැතිරි යනවා 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 යනවාමයි ඔවුන්ගේ සිරිත පතුරු වන එකයි. ඔබ ඔවුන් සමග සහභාගීත්වයේ පවත්වනක ඔබ නතර කළ යුතුයි. හේතු ඔබටත් ඒ රෝගයේ බෝ වෙනවා. දෙවනි තෙසලෝනික 3:6-3:14 කරුණා කළ කියන බල මෙවැනි චරිකාර ස්වභාවයක තියෙන පුද්ගලයෙක් හැසිරුණොත් ඒ පුද්ගලයා ඔබවත් විනාශ කරනවා, සභාවත් විනාශ කරනවා, අන් අය හැම පුද්ගලෙක් විනාශ කරනවා, දේශයත් සමාජයත් ඔක්කොම විනාශ කරනවා. ප්‍රවේශම් වෙන්න මේක මාරාන්තික රෝගයක්, වසංගතය. මොනවද කරන්නේ? වැලිකී සිටීමට සෑම උත්සාහයක්ම දරන්න ඕනේ. මේකයි අපි දෙවි වහන්සේගේ සේවකයන් හැටියට, සභාවක් හැටියට මුළු ලෝකයට අපි ප්‍රකාශ කරන්න වෙලා තියෙන්නේ. අපි කාරිලිකාරයෝ නෙවෙයි. මම කියන්න එකක්, වැඩිහිටියන් වැරදි කරන එක හරි නෙවෙයි, වැරදි. හැබැයි ඒකට වෙන කොටසක් අවස්ථාව දීදී බලමු අපි. හැබැයි දැනට අපි හදොර ඇතුල් කරන් බලමු. ආධිපත්‍ය ඉන්න අය ගැන හැම වෙලෙම කතා කරන එක නතර කරන්න. ඒ වගේ කතා කරන අය ඔබ නතර කළ යුතුයි. නැත්නම් ඔහුව දෙවි මහන්සි නතර කරා මහා භයානක දෙයක් ඇති. අපි සියෝ දරම් නැගිටින් බලමු.